එමතුමා දැන් බොතුමාලා මද්‍රව්‍ය මැඩලන්න විශේෂ මෙහෙයුමක් කරගෙන යනවා. ඒ අතින් බැලුවහම මේ තවත් කාරණාවක් තමයි මේ බාල බෙහෙත් ගෙනල්ලා ජනතාවගේ ජීවිත අවදානමට දාපු පාලන අධිකාරියේ කිහිප දෙනෙකුත් මේ වෙනකොට අත්අඩංගුවටපත් වෙලා තියෙනවා. ජනතාව කියන විදිහට සහ මේ විපක්ෂයේ දේශපාලන පක්ෂ කියන විදිහට ඇමතිතුමත් හිටපු ඇමතිතුමත් මේකට වග කියන්න ඕනේ. ඇමතිතුමා වෙනකොට රටින් පිට වෙලා ගිහිල්ලා තිනවා, වෙනත් රටකට ගිහිල්ලා තිනවා කියන කාරණාව මේ මේකට මැදිහත් වීමක් ඔබතුමාට තියෙනවද? කොහොමද මේ සම්බන්ධව ඔබතුමා මැදිහත් වීමක් කරලා තියෙනවද? මම සාමාන්‍යයෙන් අනිත් අමාත්‍යංශවල දේවල් ගැන කතා කරන්නේ නැහැ. ඒක එකක්. දැන් මේ සිද්ධිය CID එකෙන් පරීක්ෂණ කරනවා. CID එකෙන් පරීක්ෂණ කරලා ඇමතිතුමා වැරදි කියලා ඒගොල්ලන්ට ඇති වෙන්න සාක්ෂි තිබුණොත් ඒගොල්ලන් ඇමතිතුමාවත් අතනඟුට ගනී. හැබැයි සාක්ෂි තියෙන්න ඕනේ. මාධ්‍යයෙන්වත් දේශපාලන පක්ෂවලින්වත් කෑ ගැහුවට ඇමතිතුමාව ගන්න ඕනේ, ඇමතිතුමාව ගන්න ඕනේ කියලා ඒක වෙන්නේ නැහැ. දැන් ওই ප්‍රශ්නෙට යම් කිසි පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ මම දැක්ක මීඩියා වල තරියට යනවා ලේකම්තුමාවත් ගන්න ඕනේ කියලා. නමුත් ලේකම්තුමාව අත්අඩංගුවට ගත්තේ නැහැ. CID එක හරියටම ඒගොල්ලන්ට සාක්ෂි ලැබිලා ඒගොල්ලන්ට සැක කරන්න පුළුවන් හරි සාක්ෂියක් තිබුණ හින්දා තමයි ඊට පස්සේ අත්අඩංගුවට ගත්තේ. ඉතින් ඒ වගේම සාක්ෂි ලැබුණොත් එමෙතුමාවත් අත්අඩංගුවට ගනී. ඒක මේ වෙනසක් වෙන්නේ නැහැ. මෙහෙම අත්අඩංගුවට ගැනීම කරගෙන යනකොට ඔබතුමාට කෝල් එන්නේ නැති වෙයින කාගෙන්වත්? කෝල් ආවොත් මම ආන්සර් කරනවා. කෝල් එනවනේ මට හැමදාම, මම හැම කෝල් එකම ආන්සර් කරනවා. ආ ඒවත් අංස කරනවා, ඒවටත් කියන්න තියෙන ඒවා කියනවා. ඉතින් ඒකින්ද ඒක ප්‍රශ්නයක් නැහැ. අවසන් කරන්න පුළුවන්. හරි, එහෙනම් බොහොම ස්තුතියි.